අපාද බලාපොරොත්තු වන්නේ ආනාපාන සති භාවනාව පිළිබඳව ඒ වැඩිමිට ආරම්භ කිරීමට පළමුව දැනගත යුතු කරුණු තවදුරටත් සාකච්ඡා කිරීමයි. කොනින් තේරුම් ගන්නට ඕනේ භාවනාවක් සිද්ධ කරන්න ඉස්සෙල්ලා ඒ භාවනාව පිළිබඳව මනා දැනීමක් ඇතිව සිටිය යුතුයි. ඒ නිසායි අපි එකින් එක විග්‍රහ කරලා මේ භාවනාව කිරීමට පළමුව ඒ පිළිබඳව විස්තරාර්ථවත්ව දැනුම් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන අපි ඉතා හොඳින් තේරුම් අරගත යුතු දහම් මාර්ගයක් තියෙනවා. කුමක්ද මේ දහම් මාර්ගයේ? සම්මා සම්බුදු පියාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා මහා රාහුලෝවාද සූත්‍රය කියන සූත්‍රී රාහුල හාමුදුරන්ට අතිශ්‍රේෂ්ඨ ධර්ම දේශනාවක්. මොකද්ද මේ පෙන්වන්නේ? එක අවස්ථාවක බුදු පියාණන් වහන්සේ පිණ්ඩපාත වඩින වෙලාවක රාහුල හාමුදුරුවෝත් ඒ පසුපසින් පිණ්ඩපාත වඩින්න ගියා. මෙහෙම යන අවස්ථාවකදී බුදු පියාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට පුංචි අවවාදයක් දෙනවා. මොකද්ද මේ කියන්නේ? රාහුල, ඔබ මේ ආකාරයෙන් මේ රූපස්කන්ධය පිළිබඳව මෙන්න මෙහෙම තේරුම් ගන්න. අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර වේවා, ළඟ වේවා, රූපයයි යමක් වීනම් ඒවා මම කියලා ගන්න සුසු දේවල් නෙමෙයි. මගේ කියලා අල්ලන්න සුසු දේවල් නෙමෙයි. මගේ ආත්මයයි කියලා ගන්න හරයක් ඇති දේවල් නෙමෙයි. මෙන්න මේ කාරණේ හොඳින් විමර්ශනය කරලා බලන්න. මෙන්න මේ ගැන විමසන්න, හොඳින් තේරුම් ගන්න. මෙහෙම කියන අවස්ථාවේදී සාවුල හාමුදුරහනවා, ස්වාමීනි, රූපේ පිළිබඳ විතරක්ද? ස්වාමීන් රූපේ ගැන, රූපස්කන්ධය ගැන විතරක්ද? නෑ රාහුල, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඔන්න ඒ ටික ගැන බලන්න විදිහට. මෙන්න මෙහෙම කිව්වට පස්සේ ඒ රාහුල හාමුදුරුව කල්පනා කරනවා, අද මම හවස පිළිසිගාවල ඉන්නේ නෑ. නෑනම් මේ දවල් ඊළඟ දෙවෙනි වතාව පිළිසිගාවල ඉන්නේ නෑ මම. මේ භාවනාව කරන්න ඕනේ කියලා සුක්මුලකට ගිහිල්ලා වාඩි වෙලා එහෙම ඉඳගෙන ඔය භාවනාව සිහි කරනවා. මොනවද? අතීත, අනාගත, වර්තමාන, දුර ළඟ, හීන ප්‍රණීත, ඒ වගේම ජීවන් ආකාර හෝ රූපයයි යමක් වීනම් ඒවා එකක්වත් රූප කියන කොටසේ මිසක් මම කියන කොටස මුලාවක් විතරයි. මගේ කියලා හිතුවට ඒක වැඩක් ඇති එකක් නෙමෙයි. මගේ වෙන දේවල් නෙමෙයි. මගේ ආත්මය කියලා හිතුවට ඒවා ආත්මයක් වෙන දේවල් නෙමෙයි. ඒ රූපයන්ගේ ස්වභාවය මේකනේ. මේ ආදි වශයෙන් මේ රූප පිළිබඳව, ඒ වගේම වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන ඒවා පිළිබඳව මේ විදිහට හිතනවා. ඒ මොහොතේ හටගන්න මාත්‍රේ විතරක් නෙමෙයි මේ. ඒ සම්මතයන් ගොඩනැගිලා තියෙන නෑ. රූපයයි යමක් හඟවනවා නම් හඳුන්වනවා නම් මොනවද ඒ රූප කියලා හැඳින්වෙන්නේ? වේදනා කියලා හඳුන්වපුවාට අයිති දේ මොනවද? සම්පූර්ණ සම්පින්දණය කරලා ගත්තාම. සංඥා කියන ඒවා සියල්ල එකතු කරලා ගත්තාම මොනවද? සංඛාර කියන ඒවා ස්වභාවය මොකද්ද? මේ විඥාන කියන ඒවා ස්වභාවය මොකද්ද? මේවා කවදාවත් මම කිව්වට මම වෙනවද? මගේ කිව්වට මගේ වෙනවද? මගේ ආත්මය කියලා හිතුවට මගේ ආත්මය වෙනවද කියලා මෙන්න මේ විදිහෙන් මේ ගැන හිතන්න පටන් ගත්තා. එකින් එකට විමර්ශනය කරලා යථාර්ථය දකිනවා. මෙහෙම සිහි කර කර ඉන්න වෙලාවේදී ශරීරත් මහරහතන් වහන්සේ පොඩි අවවාදයක් දෙනවා අර රාහුල හාමුදුරුවන්ට. රාහුල, ආනාපාන සතිය වලන්ද? රාහුල, ආනාපාන සතිය වලන්ද? ඒ රාහුල, ආනාපාන සතිය මහත්ඵලයි, මහානිසංසයි. මෙන්න මෙහෙම ධර්මයක් දේශනා කළා. ඒ අවවාදය අරගෙන මේ ගැන විග්‍රහ කරගන්න ඕනේ හරියට. මහත්ඵල, මහානිසංස වන ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා අහගන්න ඕනේ කියලා හවස් සරුවේ බුදු පියාණන් වහන්සේ හම්බ වෙනවා ඒ රාහුල හාමුදුරුවෝ. රාහුල හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මහත්ඵල, මහානිසංස ඇති කරන ආනාපාන සතිය වඩන්නේ කොහොමද? අපිට හුඟක් වැදගත් ප්‍රශ්නයක් අද. බුදු පියාණන් වහන්සේ
මේ උත්තරේ රාහුල හාමුදුරුවන්ට දෙනවා. මහා රාහුල වද සූත්‍රයේ විග්‍රහ වෙන විස්තරයක් මේ වැටහින ආකාරයෙන් පෙන්වන්නේ කියන්නේ. මෙන්න මේ වෙලාවේදී බුදුපියාණන් වහන්සේ එකපාරටම අර හුස්ම ගැනීම ඇරීම ආදිය ගැන නෙමෙයි කිව්වේ. උන්වහන්සේ දේශනා කරනවා රාහුල මහත්ඵල මහානිසංස ඇති ආනාපාන හතිය වලන්ට උන්නා. මෙන්න මෙහෙම කරන්න ඉස්සෙල්ලා ඔය කය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මොනවද ඔය කයේ තියෙන්නේ කියලා බලන්න. තද කොටස් ටිකක් තියෙනවා ඒ ටික හොයලා බලන්න. මොනවද කයේ තියෙන තද කොටස් නැත්නම් පටවි ධාතුව තයිති කොටස් මොනවද? කෙස් ලොම් මිය දත් සම්මස් නාර ඇට ඇට මිදුළු වකු ගඩු හදවත ඒ වගේ හදවත් බැඳුණු සිවි ඒ වගේම පිනහලු ඇලදිව පිට්ටාසය ඉතින් මේ ආදි වශයෙන් අපි කේශාලෝමා නකා දන්තා පචෝ මංසන්නහරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයයි යකනං කිලෝමකං පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං කියලා මේ කොටස් 20ක් ගැන කියනවා නිතරම අපි. අන්නේ භාවනා පෙන්නපු ආකාරයෙන් මේ කොටස් 20ක් සහිත මෙබඳු වන්නාමයේ ශරීරයේ දිහා ඇතුළු තියෙනවා බලන්න. මෙන්න මේ ටික බලපුවාම පෙනේ මේවා තමයි මේ ශරීරයේ තද කොටස්. මේ සමග එකතු වෙලා තියෙන තවත් මොනවා හරි තියෙනවා නම් තද කොටස් ටිකක් ඒ කොටස් ටික ඔක්කොම හිතලා බලලා ඒවා මේ තද කොටස් වශයෙන් තියෙන මේ වගේ ඒවා තමයි මේ බාහිර ලෝකේ තියෙන්නේ. මේ ලෝකේ තියෙන තද කොටස් වලත් නැත්නම් මේ පටවි ධාතුවේ මේ පටවි ධාතුවේ වෙනස මොකද්ද? මේ දෙකම පටවි ධාතු නේද? මේ දෙකේම ස්වභාවය උච්චරයි. මෙන්න මේ ගැන බලන්න. දැන් මේ කෙටියෙන් විග්‍රහ කරපුවාම බලන හැටි අපි දන්නේ නැත්නම් එහෙම අපිට සොරගන්න බෑ. අපි පොඩ්ඩක් ඒකත් විමර්ශනය කරලා බලමු. මේ පටවි ධාතුව අභ්‍යන්තර පටවි ධාතුව කියන ශාරීරික කොටස් ටිකයි බාහිර පටවි ධාතුව කියන ලෝකයේ මේ තදර පේන තදර දැනෙන කොටස් ටිකයි අරගෙන ගත්තාම මේ දෙක මොනවද? මේ දෙක එකම જાතියක්ද? මේ දෙකේ වෙනසක් නැද්ද? මෙන්න මේක හොයලා බලන්න ඕනේ. මම කියලා මගේ කියලා අල්ලන්නේ එහෙම වටනා දෙයක් විශේෂ විශේෂ දෙයක් එහෙම තෙන් තිබුණාද? මේ ඇතුළේ ටික හැදුනේ කොහමද? පිට ඒවෙන් ඇතුළට ආවේ කොහමද? ඇතුළට එන පටවි ධාතු පිට වෙලා යන්නේ කොහමද? එහෙනම් මේව හැදින ගොඩනැගින හරිය සකස් වෙන හැටි අභ්‍යන්තර පටවි ධාතුවයි බාහිර පටවි ධාතුවයි කියන අමුතු දෙයක් නෙමෙයි. මේ එකක්මයි අපි විශ්ින් විශේෂ කරගෙන මේ මගේ ටික කියලා අල්ලා ගන්න පුරුදු වෙලා තියෙනවා. දැන් අපි පොඩ්ඩක් ඒ කියන්නේ විමර්ශනය කරලා බලමු. මේ පටවි ධාතුව කියන එක හැදෙන හැටි බාහිර පටවි ධාතුවයි මේ කයේ තියෙන පටවි ධාතුවයි දෙකම දෙකක් නෙමෙයි. එකම ස්වභාවය ඇති එකම දේවල්. අපි වෙන් කරගත්තත් ඒ කාරණේ කොහොමද දකින්නේ? අපි හොඳින් හිතලා බලන්න මේ කේතුළොම් නියද සම්මස්නාර ඇට ඇට මිදුරු ආදී වශයෙන් කියපු මේ කොටස් ටික මේකයි හැදුනේ මොනවැන්ද? පුංචි කාලේ පුංචි ළමයෙක් වශයෙන් හිටියපු කිරිබුන් දරුවෙක් වශයෙන් බොහොම පුංචි ශරීරයක් එතකොට තිබුණේ. දැන් තියෙනවා ලොකු ශරීරයක්. ඒ ශරීරයේ ලොකුනේ මොනවා කරලාද? මොනවැන්ද? මේ ලෝකයෙන් ගන්න තියෙන කනබොන දේවල් කාලා බීලා මේ බාහිර ලෝකේ තියෙන අලබතල කොස්කොල් ඔක්කොම අරගෙන ධාන්‍ය අරගෙන ඒ බාහිර ලෝකයේ තියෙච්ච පටවි ධාතු නැහනම් තදේව අරගෙන ඒවා ආහාරයට ගත්තාට පස්සේ ඒවැය කොටසක් අරගෙන ඇඟට දිරලා තමයි නැහැ ඇඟට ඇතුල් වෙලා ඇඟට පෝෂණය වෙලා තමයි මේ ඇඟ උස්මහත් වෙලා තියෙන්නේ ශාරීරිය උස්මහත් වෙලා තියෙන්නේ. දැන් මේකෙන් දාඩියේ තෙල් කුණු වාසයෙන් පටන්ගෙන මල මුත්‍රා වාසයෙන් පටන්ගෙන හැමතිම යම් තද කොටසක් ශරීරයෙන් දිරලා කැඩිලා ඉවත් වෙලා යනවා නම් අර කාලා බීලා ගොඩ ගහගත්තේ වෙන ශරීරයේ තාපු කොටසමයි ඉවත් වෙලා යන්නේ. එහෙනම් ඉවත් වෙච්ච බාහිර පටවි ධාතුව ඉවත තියෙන එකන් ඒවා බාහිර පටවි ධාතුව ඒවා ආහාර වශයෙන් අරගෙන මේකෙන් පෝෂණය වෙච්ච හරිය මේ ඇඟේ තියෙනවා. ඒකට අපි අභ්‍යන්තර පටවි ධාතුව කිව්වට ওই දෙකම පටවි ධාතු මිසක් වෙන අමුත්තක් ඇති එකක් ඕකේ නැහැ. එහෙනම් මේ පටවි ධාතුවල ඇතිවෙනා යම් මායා දර්ශනයකට ස්වභාවයකට අපි කොටු වෙලා ඒක මගේ කියනවා. ඒ පටවි ධාතුව මම කියනවා. ඕකට මම මගේ කියන දෘෂ්ටියක් හදාගෙන ඕකේ බැඳෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් විග්‍රහ කරලා දැනගන්න එකයි මේ පෙන්වුවේ. ආධ්‍යාත්මික පටවි ධාතුවක් ඇත්නම් බාහිර පටවි ධාතුවක් ඇත්නම් ওই දෙකම පටවි ධාතු කියන කොටසේ මිසක් ඕවට මම කිව්වට ඕකට මගේ කිව්වට ඒවා මගේ ආත්මය කියලා හිත හදාගෙන ඒවා බැඳුනට සැඳුනට අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ කවදාවත්. මම වෙන්නේත් නැහැ. ඒවා මගේ වෙන්නේත් නැහැ. ඒවා මගේ ආත්මය කියලා හිතා හිටියනම් මගේ ආත්මය වෙන්නේත් නැහැ. ඒවට යම් උරුම ධර්මතාවයක් ඇද්ද ඊට අනුකූලව යමක් ගොඩනැගුණා නම් ඒ ගොඩනැගිච්චදී විපරිණාමයට පත්වෙමින් වෙනසිල යනවා. ඒක ස්වභාවිකයි. හේතුවකින් ගොඩනැගෙනවා
ගොඩනැගෙනදී නැවත වාරයක් විපරිණාමයට පත් වෙලා වෙනසිල යනවා. අනිබඳු ධර්මස් ස්වභාවයන්ගින් ගොඩනැගිලා තියෙන මායා දර්ශන තමයි මේ කේස් කිව්වේ, ලොම් කිව්වේ, නියපොතු දත් සම්මස් ඇට ඇට මිදුරු ආදී වශයෙන් මේ ඇඟේ තද කොටස් කිව්වේ. ඊට පස්සේ කල්පනා කළා බලන්ට මේ කයේ තියෙනවා තවත් ද්‍රව කොටසක්, ආපෝ ධාතු කොටසක් තියෙනවා. මොනවද මේ ආපෝ ධාතු කිව්වේ? පිත්තං සෙම්හං, පිත සෙම, පුබ්බෝ ලෝහිතං, ඒ වගේම සැරව ලේ, මේ ආදි වශයෙන් හේදෝ මේදෝ අස්සු ආදි වශයෙන් අපි අර්ථ දන්නවා. එනනම් මේ විදිහට මේ දාඩිය, ඒ වගේම තෙල් තෙල් මේද තෙල, ඒ වගේම කඳුළු, ඒ ආදි වශයෙන් කෙලහොටු මල මුත්‍ර මුත්‍ර ආදි වශයෙන් මේ ශරීරයේ තියෙන ද්‍රව කොටස් ටිකක් තියෙනවා. ද්‍රව කොටස් 12ක් විග්‍රහ වෙලා තියෙනවා. ඒ විදිහට පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං හේදෝ මේදෝ අසු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං කියලා ඉතින් පෙන්වුවා කට කොටස් 12. මෙන්න මේ කය ඇතුලේ තියෙන යම් කිසි ද්‍රව කොටසක් තවත් ඇත්නම් මේ සියල්ලම එකතු කරලා මේවා ඔක්කොම ආපෝ ධාතුවයි. බාහිර ලෝකයේ යම් තා ද්‍රව කොටස් තියෙනවා නම් ඒවත් ආපෝ ධාතුවයි. ආපෝ ධාතුවට අයිති වෙනදී මිසක් ඒවා මම කිව්වට, ඒවට මගේ කිව්වට, ඒවා මගේ ආත්ම කරගන්න හැදුවට අපේ හිස් බලාපොරොත්තුවක් විතරයි. ඒවා කවදාවත් එහෙම මම කිව්න්නේ නැහැ. ඒවා මම කිව්වට මම වෙන්නේ නැහැ. ආත්ම කරන්න හැදුවට ආත්මයි කියලා හිතා හිතියට ආත්ම වෙන්නේ. ඒවට උරුම යම් ධර්ම ස්වභාවයක් ඇද්ද ඊට අනුකූලව ඒවා ගොඩ නැගෙනවා. ඒ වගේ විපරිණාමයට පත් වෙනවා. ඒවා වෙනසෙනවා. ඒවා කවුවා කියන වහන ඒවා නෙමෙයි. කවුරුවත් අයිතිවාසිකම් කිව්වට අයිතිවාසිකම් වලට නැමිනේවා නෙමෙයි. ඒ ධර්මතාවයට අනුව ගොඩ නැගිලා ඒවා වෙනසෙනවා. ඒවා ස්වභාවය ඒකයි. ඒ බඳු වන්නා ස්වභාවය අල්ලා ගන්න දගලා මුලා හිතක් නිසාම ඒ මමයි, ඒ මගේ ආත්මයයි කියලා මෙහෙම ගන්නවා නම් මෙන්න මේක මුලාවක් කියලා තේරුම් ගන්න. දැන් මෙන්න මේ ආකාරයෙන් ආපෝ ධාතුව ගැන ඇඟේ තියෙන ආපෝ ධාතුවත් බාහිර ලෝකයේ තියෙන ආපෝ ධාතුවත් කියන දෙකම ආපෝ ධාතු මිසක් ඒවා කාගේවත් නෙමෙයි. අයිතිකාරයෝ නැහැ. අයිතිවාසිකම් කියනවා මුලාවට. මම කියනවා, මගේ කියනවා, මගේ ආත්මය කරගන්න හදනවා. නමුත් අපේ අදහසක් මුලාවක් මිසක් ඒවා එහෙම වෙන්නේ නැහැ. මෙන්න මේ ඇත්ත දකින්න කියලා පෙන්නවා. ඊට පස්සේ පෙන්නනවා මේ ශාරීරියේ තවත් කොටසක් තියෙනවා වායෝ ධාතුව කියලා. හුස්මක් අරගන්නවා. ඒ වගේම ඒ මේ ඇත්ත ශාරීරියේ ශරීරන වාතයක් තියෙනවා. සමහර කොටස් උඩට ගමන් කරනවා. සමහර කොටස් පහතට ගමන් කරනවා. ඇඟ හැමතැනම ශරීරනවා. මෙන්න මේ වගේ වායු කොටසක් මේ ඇඟේ තියෙනවා. මේ ඇඟේ තියෙන වායු කොටසක් ඇත්නම් මේ බාහිර ලෝකයේ වායු කොටසක් ඇත්නම් ඒ දෙකම වායෝ ධාතුව මිසක් ඒවට අයිතිකාරයෝ නැහැ. අයිතිවාසිකම් කිය කිය හිටියට, මම කරගන්න හැදුවට, මගේ කිව්වට, ඒ මගේ ආත්මය කියලා දෘෂ්ටියකින් බදන්න හැදුවට කාටවත් අහු වෙන්නේ නැහැ. ඒවා ස්වභාවයක් තියෙනවා, ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙනවා. ඒවා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා, හේතුවකින් ගොඩනැගෙනවා. ඒ වගේ විපරිණාමයට පත් වෙලා ඒ හේතු විනාශයේ වෙනසිලා යනවා. ඒවා ස්වභාවය එහෙම එකක් මිසක් අවදාවත් කාගේවත් අයිතිවාසිකම් හිමිකම් ඇත්තෝ නෙමෙයි ඒවා. එහෙනම් මෙන්න මේ වායෝ ස්වභාවයක් ඇත්නම් ලෝකයේ බාහිර තිබුණත් ඇඟ ඇතුලේ තිබුණත් වායෝ ධාතුව මිසක් ඒවට අයිතිකාරී වෙන්නේ නැහැ. ඒ ස්වභාවය එකයි කියලා මේකේ යථාර්ථය දකින්න. එතකොට අර තියෙන මමත්වයේ මුලාව දුරු වෙලා යනවා. ඒ වගේම දකින්න තව කොටසක් උෂ්ණ කොටසක් මේ ශරීරයේ තියෙනවා. මේ ශරීරයේ යම් උෂ්ණයක් තියෙනවා නම් බාහිර ලෝකයේ යම් උෂ්ණයක් තියෙනවා නම් ඒ දෙකටම තේජෝ ධාතු කියනවා. ඇඟ ඇතුලේ තිබුණත් ඇඟෙන් පිට තිබුණත් තේජෝ ධාතුව තේජෝ ධාතුවමයි. නමුත් මේ බෙන් යම් කොටසක් ඇඟේ තියෙනවා නම් ඒක මගේ උණුසුම කිව්වට, මගේ උෂ්ණය කිව්වට මම වෙන්නේත් නෑ, මගේ වෙන්නේත් නෑ. ආත්මාදී වශයෙන් විශේෂ කරලා ගන්න හැදුවට ඇති වෙන දෘෂ්ටියක් මුලාවක් මිසක් ඒව යම් ආත්ම දෘෂ්ටියේ රහු වෙලා ඒවට වශයෙන් වෙන දේවල් නෙමෙයි. ඔය කියන උෂ්ණය බාහිර තියෙන උෂ්ණයයි ඇතුලේ තියෙන්නේ. බාහිරින් ගන්න දේෙන් ඇතුලේ උෂ්ණය හටගන්නේවත් තියෙනවා. ඇතුලේ හටගන්න උෂ්ණය බාහිරට පිටේලා ගිහින් බාහිර ලෝකෙට එකතු වෙනවා. මෙන්න මේ අවල් පුද්ගලයාගේ උෂ්ණය කියලා වෙන් කරන්න බෑ. මේක එක්කෙනාගේ උෂ්ණය කියලා වෙන් කරන්න බෑ. එකම උෂ්ණ කොටසයි තී. ඇතුලේ තිබුණත් පිට තිබුණත් ඔච්චරයි ස්වභාවයේ. මෙන්න මේ ආකාරයෙන් තේජෝ ධාතුව කියලා දැනගන්නට, ඒ තේජෝ ධාතුවක යම් තැනක ක්‍රියාත්මක වුණාට තේජෝ ධාතුව සත්වයක් නෙමෙයි. ඒ වගේම තේජෝ ධාතුව මම කරන්න හැදුවට මම කියන්නේ නැහැ. මගේ කිව්වට මගේ වෙන එකක් නෙමෙයි. ආත්ම කරගන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒවා ස්වභාවයේ ඔය ආකාර අසාරයි මිසක් අල්ලන්න පුළුවන් දේවල් හරයක් ඇති දේවල් නෙමෙයි කියලා යථාර්ථය දකින්න.
රාහුල ඒ වගේම හිතන්න මේ ආකාශ ධාතුව ගැන මේ ශාරීරිය ඇතුලේ යම් යම් තැන්වල නාස් කුහර මුඛය ඒ වගේම බඩවැල් අතර තියෙන ඇතුලේ ඉඳ ප්‍රමාණ ආමාශය ඇතුලේ ඉඳ ප්‍රමාණ තනින් තන ශාරීරියේ තියෙන පොඩි පොඩි සිද්ද්‍රා මේවා ඇතුලේ තියෙනවා ඉඳ ප්‍රමාණය මෙන්න මේ තිබෙනා වූ ආකාශ කොටසක් ඇත්නම් මේ බාහිර ලෝකයේ ආකාරස කොටසක් ඇත්නම් මේ දෙක මේකයි මේවට අයිතිකාරයෝ නැහැ ඒ ඉඳ ප්‍රමාණය පේන්න තියෙනවා වැහිලා කොටු වෙලා යමකින් කොටු වෙලා නාස් කුහරේ මත්දලුවෙන් කොටු වෙලා රට වෙලා ඇතුලේ කුහරයක් තියෙනවා ඒක ආධ්‍යාත්මික වායෝ ධාතුව කියන්නේ ආධ්‍යාත්මික ආකාශ ධාතුව කියලා පෙන්වනවා ඒ වගේ බාහිර ලෝකයේ යම් අවකාශයක් ඉඳ ප්‍රමාණයක් තියෙනවා එතරම් බාහිර ආකාශ ධාතුව කියන නමුත් මේ ආධ්‍යාත්මික ආකාශ ධාතුව කිව්වට බාහිරේ තියෙන ආකාශ ධාතුවම තමයි ඔය තියෙන්නේ ඇතුලේ තියෙන එකම තමයි පිට තියෙන්නේ පිට එකම තමයි ඇතුලේ තියෙන්නේ ඔක්කොම ආකාශ ධාතුව මිසක් ආකාශ ධාතුව සත්වයේද ආකාශ ධාතුවට අයිතිකාරයෝ කවුද ඒවට මම කිව්වට ඒ වගේ ආකාශ ධාතුව කියලා මගේ කිව්වට මම වෙනවද මගේ වෙනවද ඒක ආත්ම කරනවා කියලා හිතාගෙන හිටියට ආත්මය කියලා බොහොම වැදගත් දෙයක් කියලා හිතාගෙන හිටියට අපේ වසඟේ එකක්වත් පවතිනවද අපිට කැමැත්තට අනුකූලව පිළිහිටනවද සාරාත්‍යයක් ඒවෙන් ගෙන දෙනවද වෙලා ඉතිකාසිකන් කිය කී හිටියට මෙන්න මේ ආකාරයෙන් මේ ටික බලන්න සාවල මෙතේ බලනකොට යම් කිසි ආකාරයකින් මේ ලෝකයේ තුල මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා බැඳෙන හැදෙන යම් සරුව ද්‍රව්‍ය වස්තුවක් තිබුණා නම් ඒ හැම එකක්ම ගන්න පුළුවන් දේවල් නෙමෙයි අල්ලන්න පුළුවන් දේවල් නෙමෙයි මුලා දෘෂ්ටියක් මුලා අදහසක් පමණයි කියලා වැටෙයි මෙන්න මේ ආකාරයෙන් මේ භාවනාව වඩන්න දැන් මේ ආනාපාන සතිය මහත්ඵල වෙන්න මහානිසංස වෙන්න වඩන හැටි අහපුවාම බුදු පියාණන් වහන්සේ ඉස්සෙල්ලාම දුන්නේ හුස්ම ගැනීම හැරීම නෙමෙයි ඔන්නෝක කරලා ඉන්න ඊට පස්සේ තව එකක් දෙනවා මොකද්ද මේ පින්නන්නේ රාහුල පොළොව වාගේ භාවනා කරන්න බොහොම වැදගත් දෙයක් මේ කාලේ වෙනකොට පටලවාගෙන තියෙනවා මොකද්ද භාවනාව පටවි කසිනේ අපි පටවි කසිනේ වඩන්නේ කොහොමද කියා දීලා තියෙන්නේ කොහොමද මැටිවිලියක් හදාගෙන ඉස්සරහන් තියාගෙන පටවි කියලා ඔක දිහා බලා ඉන්න හැබැයි මේ ආරේ විනී තියෙන පටවි කසිනේ නම් අනික් අය භාවිතා කරනවාද කියලා හිතන්න අමාරුයි මොකක් නිසාද බුදු පියාණන් වහන්සේ පටවි භාවනාව වඩන හැටි රාහුල් හාමුදුරන්ට මෙහිමයි පෙන්වන්නේ රාහුල මේ මහ පොළොවට මිනිසු කෙල ගහනවා ජයාව කරනවා අලමුත්‍රා පහ කරනවා මේ පොළොව කොටනවා පොළොව කම්පා වෙනවා දුවට පොළොව ඒවට හැලින්නේ මොන ජරාවක් දැම්මත් මොන කුණුගුණක් දැම්මත් ඒවා ඔක්කොම දිරලා පොර කරලා මේ විදිහට ගස් කොළන් වලට දෙනවා ඒ විදිහේ දෙයක් කරනවා මිසක් ඒ ජරාව දැම්ම කෙනා කියලා තරහ වෙන කෙනෙක් නෙමෙයි පොළොව කම්පා වෙන්නේ නැහැ සැලින්නේ නැහැ මමත් හරියට පොළොව වගේ ජීවත් වෙනවා මලක් කෙනෙක් ඕන තරම් නිඳා කරපුවාවේ කරදර කරපුවාවේ මම ඒවා සැලින්නේ නැහැ පොළොව උපමා කරන්නේ මම හැල ගැහෙනවා කියලා මෙන්න මේ භාවනාව කරන්න කියලා දේශනා කළා වැළගත්කම කොච්චරද හිතලා බලන්න හිතක් පාරිශුද්ධියට පත්වීමට ඒ අකම්පිතාවයට පත්වීමට ඒ බුදු පියාණන් වහන්සේ දුන්න භාවනාවේ වටිනාකම කොච්චරද පතේ පතේ කියලා මැටිගුලිය දිහා බලා හිටියොත් ඒකේ தત્ත්වය කොච්චරද කියලා පොඩ්ඩක් විමසලා බලන්න මේ බුදු පියාණන් වහන්සේ දුන්න භාවනාවත් සහ ලෝකේ තියෙන භාවනාවක තියෙන වෙනසක් මේ පෙන්ලා දුන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් එහෙනම් බුදු පියාණන් වහන්සේ ඊළඟට පෙන්නනවා මොකද්ද බලන්නේ රාහුල ආපෝ භාවනාව වඩන්න හරිම වැදගත් දෙයක් සමහර තැන්වල අපිට පෙන්ලා තියෙනවා තියෙනවා වතුර බඳුනක් තියාගෙන ජලයක් අරගෙන ආපෝ ආපෝ කියලා ජලයේ දිහා බලාගෙන ඒ ජල සංඥාව ගන්න භාවනා ක්‍රමයක් තියෙනවා ආපෝ කටිනේ කියලා බුදු පියාණන් වහන්සේ අපිට ආපෝ භාවනාව වඩන් දුන්නේ තවත් ක්‍රමයකට මොකද්ද මේ උතුම් ක්‍රමේ මිනිසු මේ ජලයට නොයෙක් කුණු හෝදනවා ජරාව හෝදනවා ජලයට නොයෙක් අපද්‍රව්‍ය දැම්මහම ජලයේ ඒවා බාර අරගෙන තියාගන්නේ ජලයේ පෑදෙනවා ජලයේ තරහ වෙන්නේ නැහැ කම්පා වෙන්නේ නැහැ මිනිසු කුණු හේදුවා කියලා මිනිසු සුද්ධ වෙනවා ජලයේ ඒවා තියාගන්නෙත් නැහැ මෙන්න මේ ආකාරයෙන් ජලය හා සමානව මම ජීවත් වෙනවා මම කම්පා වෙන්නේ නැහැ මට ජරා කළාට
මට මොන જાති ආකාරයෙන් අපවාද කළාද? මම ඒ වර ජරාවට පත් වෙන්නේ නැහැ. මගේ හිත මල වතුරක් වගේ කරගන්නේ නැහැ. පිරිසිදු වතුර වගේ මම පවිත්‍රව ඉන්නවා. මෙන්න ජලයේ උපමා කරගෙන තමා සුද්ධ භාවයට පත් වෙන ආකාරය. මෙන්න ආරි විනී ජල භාවනාව, ආපෝ භාවනාව. කාවුල වායෝ භාවනාව කරන්ද? කොහොමද කරන්නේ? වායෝ වායෝ කියලා ඉන්න කසින මණ්ඩල හදාගෙන ඉන්න නම් කසිනේ සිහි කරන ක්‍රමයක් තියෙනවා බාහිර ලෝකේ. බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය මොකද්ද? වායුව සැහැල්ලුයි. වායුවට දුවිලි ගුණ ඔක්කොම අරගෙන ආවත් වායුව ඒවා තියාගන්නේ නැහැ. ඒ පැත්තේ යනකොට පස්සෙන් ගසාගෙන ගියාට ඒවා ඔක්කොම අතහැලා වායුව නිදහස් වෙනවා. නිදහස් වායුව වගේම සැලෙන්නේ නැහැ. දඟලන්නේ නැහැ. අල්ලගන්නේ නැහැ. එක තැනක බැඳින්නේ සැඳින්නේ නැහැ. මෙන්න මේ විදිහට හිර වෙලා තද වෙලා නැතුව නිදහස ජීවත් වෙනවා. මොන જાතියේ දාහයක් ඇතුළු කරන්න හැදුවත් මම ඒවා තියාගෙන නැහැ සැහැල්ලු වෙලා ඉන්නවා වාතේ වාගේ. මෙන්න මේ ආකාරයෙන් වායෝ භාවනාව කරන්ට, සාහුල තේජෝ භාවනාව කරන්ට. ඒ කොහොමද? ගින්නට මිනිස්සු නොයේ කපද්‍රව්‍ය දානවා, දවල අලු කරලා දානවා. ගින්න සැලින් නැහැ ඒවට මොනවා දැම්මත්. ඒ වගේ යම්කිසි කුණක් ආවනම් මහා ප්‍රඥාවේ ඉන්න වතු කරගෙන අසාර වන්නාවදී අලු කරලා දානවා. චන්දරාගයෙන් බැඳින්නේ නැහැ. එයි බැඳෙන චන්දරාගයක් ඇත්නම් ඒ අලු කරලා ඒක දුරු කරලා දාලා දැවෙන කැවිනේවා ඉවරලා සුද්ධභාවයටපත් වෙනවා. හරියට අලු කරපු දේක අලු දවන්න පුච්චන්න බෑ, දවලා ඉවරයි. අන්න ඒ වගේ මනස සුද්ධ කරගන්නවා. මෙන්න මේ ආකාරයෙන් මේ භාවනාව වඩන්න කියලා බුදුරන් වහන්සේ මෙන්න මෙහෙම ක්‍රමයක් ඉස්සෙල්ලා දුන්නා. දැන් මොකද කරන්නේ? අන්නේ ආකාරයෙන් දුන්න භාවනාව අපි දැන් තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි දකිනවා ආකාශයේ වාගේ භාවනා කරන්නේත් කොහොමයි. ආසේ මොනවද තියෙන්නේ? ආස කියන්නේ මොකුත් අල්ලාගත් එකක් නෙමෙයි. ආස කියන්නේ බොහොම නිශ්චලයි. සියල්ල අතහැරගුවාම ආස වාගේ. එහෙනම් ආස වාගේ ජීවත් වෙන භාවනා කරගන්න පුළුවන් නම් මෙන්න මේ ආකාශ භාවනාවත් කරගත්ත හැකියි. එහෙනම් ආනාපාන සති භාවනාව ගැන විග්‍රහ කරනකොට මහත්ඵල මහානිසංස සහිතව ජීවන් දකින්න වගහනකොට කිව්වේ පටන් ගත්තේ බුදුරයන් වහන්සේ ඔන්නෝ ආකාරයෙන් භාවනා කිරීම හැද ගහ ගන්න හැටි. ওই විදිහට අපි තවත් ඉදිරියට බලාගෙන මේ භාවනාව තේරුම් ගන්න ආනාපාන සති භාවනාව පූර්ණ කරගන්න බලමු. සෑම සිද්ධ වෙනාට යහපතක් වේවා.